ංකා පුරහම විශාල කාන්තතා දේශපාලනය ප්‍රබෝධයක්ේන මේක ලංකාේ මෙතෙක් නොවීරු තත්යක් ඔබතුමා පවා බහගේ කාලවිධ විදිකාල මෙ ගෙන විග්‍රහකිරම් කර මේ වෙනකොට නවත පතත්වේ තමයි සියලු දිස්ත්‍රික් එක තහුරු කරබින්ඉන්නවා නොනවත්තා ජනගගත් දක්වා මේක පිරිමින්ගගේ දේශාලනය අභිභාය තත්යයක් දක්වා එමින් තියෙනකත් පේෙන මක දහස මේමයි ලෝක ඉතිහාසය පුරාමත් ලංකා ඉතිහාසය පුරාමත්, මාන වර්ගයාගෙන් වැඩියෙන්ම පීඩාවට ලක්ුණේ කවු් දෙගෙ හැවොත් ගැහැිය. කාන්තාව. ලංකයේ දේශපාලනය ඇතිවෙලතියෙන සමාජාර්ථික කඩා වැටීම, සංස්කෘතික කඩා වැටීම, දේශපාලන කඩා වැටීම මේ සියල්ල විසිනුත් දැවැන්තම පීඩාවකට පත් වෙලා තියෙන්නේ කාන්තාව. එනිසා කාන්තාව නැගී සිටීම අපිට පිළිගන්න වෙනවා. ලෝකය කාන්තාවට කරලා තින හිරිහැර. මුළු මිනිස් සිතිහාසය දීම ස්තිහාසය පුරාම වර්සමානයේදීත්. කොච්චරද කියලා කිවොත් ඇත්තරම ලෝකයේ හරණම් කාතාවගේ සමාව ගන්න ඕන. සමාවගන්න ඕන විතරන්න කාන්තාවන්ට නායකත්වය බාර දෙන්න ඕන මේ ලෝකී. ඉති ලාංකයේ සමාජය මේ කාන්තා නැගිටීමත් එක්ක ඉතා පැහැදිිව පෙනෙන්න තින දේ තමයි. ලාංකය සමාජයේ මෙදැනින් ඉදිරියට ගෙන අන්ඩ රට ගොඩනගන්න නායකත්වය දෙන්න. කාන්තාවන් සූදානන් කියෙන පණවිඩේ මැනවින් පෙන්නල තියෙන. ඉතඒකට සුභ පතනවා සහ ඒ වෙනුවෙන් අපිට ද ඇකි උපරිම සයෝගය ලබා දෙනෝ කාතාව නැගිටටොත් නැගිටටම තමයි ඉතා පැහැදිලි ඒ සම්බන්ධෙන් කතා දෙක්නෑ නැගිටීම දැ සිද් වෙලාද නො දෙ මේ කාටවත් නතර කරන්න බෑ නතරන්න ඕනකමකුත්නෑ අපිට ඕන මේකත විස්සරාට ගන්න ප්‍රතිකාමින්ට ඕන කම ඇති නවත්න්න නමුත් අපි ප්‍රතිකාමින්ට කියන්න ඕන කවුරු නැගිට වෙලාවකට පාලනය කළත් කාන්තාව නැගිට් ොත් පාලනය කරන්න පුළුවන් වෙලා නෑ මෙතෙක් ඉතිහාසි. ලංකය සමාජෙත් මේ කාන්තා නැගිටීම මුළු සමස්ත සමාජයේම නැගිටීමක් විදියට දැකලා එය ජයග්‍රහණෙන් කෙලවර කරගඩ සියලු බලවේග මැදිහත්වනක තමයි කරනති මටට මේ සංකල්පය කොමද දකින්නේ. ඇතරම ලංකාවෙ තියනෝ එක එක වනිතා වනිතාවන්ගේ සංවිධාන. ඒ එක්තරා නිකම් ප්‍රභූ පන්තියකට සීමේ වෙලා තිබුණ දැ හමුදාවිත්තතිවා සේවානිතා වනිතා අපේ රටේ සංගරාවත් තිබතා වනිතා විත්්තිම තිබුණ හැබැයි වනිතාාවනුයි ගැනුයි කියන්නේ නිකන් පොදියගත්තම ගැහනුවගේ පෙවුණට මේක ඇතුළේ අරසකථනයක් තියෙන මේ වනිතාාවකිවම ටික් ඉහලාය වගේ චන්ද්‍රිකාලා ඒ ආශ්‍රවිතාය වගේ නිකං එක්තර ඉහල සමාජයකට අයිති කණ්ඩෑමත් ඇඟවුමක් තියෙන බැ ගැනු අපි කියලා ගන්නකොට ගහැනු අපි එකමිටිට කියලා ගන්න කොට ඒ තුළින්ම ඇඟ වෙනවා මේ පීඩාවට පත්වෙච්ච. අයුක්තියට ලක්වෙච්ච, අසාධාරණයට ලක්වෙච්ච කාන්තාවන්ගේ ගැහැනුන්ගේ නැකි දීමක්. එක මුතුහක් කියන එක ඒ ප්‍රකාශය තුළම අන්තර්ගත වෙලා තිීනවා. ඒක ඇත්තරම හරියට අරගෙන දීනවා. ඒ නිර්මාණය කරපු සහෝදරියෝ. ඒ සැබෑලෙසම අර්ථය එන පාටයක්, දිරියටට ගෙනල්ල තියෙනයකම දැවන්ත ජයග්‍රහණයක් වගේම ඒ ව්‍යපාරයට ලොකුශක්තිය